හදවිල් තලයේහි පිපිමි වහල් මල් රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල් මනකල් හදවිල් තලයේහි පිපිනි වහල් මල් රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල් පුංචි සමනලුන්ට පාර කියන බදාදා ළමා පිටිය Don't run away from challenges. Run over them. Abiyoga magara noyanna. Abiyoga thodin oba jayagrahane karanna. Itin e sithivillat matake thaba ganama arambha karum me badada lama pitiya. Aibowan. Itin ada badada lama pitiyen oba aalindeyata ena lama shilpin kawuda kiyala api handunagamu. Mama lama shilpi Sanditi Sankalya. Mama lama shilpi Janiru Liyanage. මම ළමා ශිල්පී හෂිනි දෙවමිනි ඒත් සමගින් අපිත් එක්ක එකතු වෙනවා ළමා ශිල්පී සමිදි තෙහන්සා නංගි. ජනරුමලි ඉතින් අද කවුද අපේ මේ බදාදා ළමා පිටියට එකතු වෙන විශේෂ අමුත්ත? මම හිතන්නේ අක්කේ අකට පොඩ්ඩක් නම් වැරදුනා සමිදි තෙහස්නා නංගි. ඉතින් මේ අක්කේ අද අපේ බදාදා ළමා පිටියට එකතු වෙන්නේ අනුරාධපුර තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා A.G. ජයතුංග මහතා. අයිබන් විදුහල්පතිතුමනි. අයිබන් විදුහල්පතිතුමනි. ඉතින් ජනරමාලි අපි මේ විදුහල්පතිතුමත් සමග ළමා කාලයේ විදුහල්පතිතුමන්ගේ පරිසරයේ අත්දැකීම් ගැන අපි කතා කරන්න මත්තෙන් විදුහල් ළමා පුත්තලට අපි සවන් දීලා ඉමු. ඒ වගේම තමයි හෂිනියක්ගේ මේ අද අපේ මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ අනුරාධපුර තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමානේ. ඉතින් මේ විද්‍යාලයේ තවත් එක විශේෂත්වයක් තියෙනවා. අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ පාසල උනේත් මේ විද්‍යාලයම තමයි. ඉතින් අක්කේ ඔව් ජනරමාලි ඉතින් විදුහල්පතිතුමත් සමඟ කතා බහට යෙදීමට තමයි මේ සූදානම. ඉතින් මම මුලින්ම කැමති අහන්න අපි හැමෝම පුංචි කාලේ අපේ හැමෝගෙම පුංචි කාලේ රසවත්නේ. ඉතින් ඔබතුමන්ගේ ළමා කාලය ගැනත් අපි මතක් කරමු. ඔව් දූපති ඇත්තටම මම මුලින්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. ප්‍රධාන නගරයෙන් බැහැරව අනුරාධපුරය වගේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක පාසලකට මෙවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ඉතින් දෙපොතේ ළමා කාලය ගැන කියනකොට නම් මං හිතන්නේ අද දරුවන්ට විඳින්න නැති හැමදාම මතක් කරමින් සතුටු වෙන්න පුළුවන් අතීතයක් අපිට තිබුණා කියන එක තමයි මට හිතෙන්නේ. මම පුතේ මගේ උපංගම තමයි මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තමයි මම ඉපදුනේ. මම දෙකේ පන්ති වෙනකන් ඉස්කෝලේ ගියේ උඩදුම්බර පල්ලේවල ප්‍රාථමික විද්‍යාලය කියන පාසලට. ඊට පස්සේ ඔය මහවැලි සංගම ව්‍යාපාරයත් එක්ක මහනුවර ප්‍රදේශයේ බොහෝ අය අනුරාධපුර ප්‍රදේශයේ ඉඩම් ලබා දෙමින් ඒ අය ජානපති ගැම් බවට පත් කෙරුවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මටත් අපේ පවුලේ සියලු දෙනාට 1979 තමයි අපි අනුරාධපුරයට ආවේ. එතකොට මම දෙක වසර හිටියේ නොච්චියාගම පහලාල් මිලව ශ්‍රී දුටුගැමුණු මහාවිද්‍යාලයේ දෙකේ පන්තිර තමයි මම ඇතුළත් කෙරේ. එතැන් සිට මම උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ ශ්‍රී දුටුගැමුණු මහාවිද්‍යාලයේ. ඉතින් ඒ කාලය තුල මං හිතන්නේ අද ඔයාලට තියෙන ඒ සුන්දර අතීතයක් නම් අපිට තිබුණේ නැහැ. බොහොම කටුක ජීවිතයක් තිබුණේ. විශේෂයෙන් ආර්ථික වශයෙන් ලොකු අභියෝග තිබුණා පුතේ. අපි දැන් පවුල ගත්තොත් එහෙම අද වගේ මම මගේ අම්මා තාත්තත් අපි සහෝදර 8 දෙනෙක් ඉන්නවා. අපි පිරිමි සහෝදර 6 දෙනෙක් ඉන්නවා. මට අක්කා කෙනෙක් සහ නංගි කෙනෙකුත් ඉන්නවා. ඉතින් අපි ඔක්කොටම ජීවත් වෙන්න තාත්ත රස්සාවක් කිරුවේ නැහැ. තාත්ත ගොවිතැන් කිරුවේ. ඒ ගුවිතැනෙන් තමයි අපි ජීවත් වුණේ. හැබැයි අපි දන්න කාලේ ඉඳන්ම අපි දෙමාපියන්ගේ කෘෂිකාර්මික කටයුතු වලට උදව් කරපු එක තමයි කිරුවේ. ඔබ විශ්වාස කරන්නෙත් නැති වෙයි සමහර විට දෙකේ පන්තියේ කෙනෙක් කියනකොට මොනවද කරන්න පුළුවන් නේ කියලා. හැබැයි ඉතින් අපි ඒ කාලේ ඉස්කෝලේ යනලා ආපු ගමන් දෙමාපියොත් එක්ක දවල්ට කාපු ගමන් දුවන්නේ කුඹුරට. ඉතින් දෙමාපියොත් අපි එක්කන් යනවා. ඒ ලබාගත් පන්නරය
මං හිතන්නේ මෑත කාලේ වෙනකම් අපි ඒ කෘෂිකාර්මික පරිසරය තුනත තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒකයි මං කිව්වේ හරි රසවත් කියලා. ඒ පවුලේ අපි විශාල පිරිසක් එකට ජීවත් වෙනකොට අයියලා අම්මලා අක්කලා නංගිලා ඒක අමුතුම ලෝකයක්. හරි සතුටෙන් ජීවත් වුනේ. දැන් වාගේ නවීන පන්නේ ගෙවල් තිබුණේ නැහැ. බොහොම පිටිසර ගමක් මහවැලි ඉඳන් ලැබුණා විතරයි. ඉතින් බොහොම පොඩි ගෙවල් තිබුණේ. ඉතින් අපි ඔක්කොම සමහර විට එක කාමරේ තමයි එකට නිදාගත්තේ, එකට කෑවිවේ. මං හිතන්නේ ඒ තුල පුදුම සහෝදර බැඳීමක් ඇති වුණා. ඉතින් අධ්‍යාපනයත් එහෙමයි. අපි පස් දෙනාම ගියේ එක ඉස්කෝලේට. ඉතින් පස් දෙනාම උදේට යනවා, හවසට එකට එනවා. ඉගෙන ගන්නකොටත් ඉස්කෝලේ නිතර අපි ටික එකට ඉන්නේ. ඉතින් ඒ පරිසරය තුළ තමයි මම ශ්‍රී දුර්ගමන මහාවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ. අතරමඟදී අපේ අයියගේ අක්කගේ අධ්‍යාපනය නතර වුණා. අපි අනිත් 6 දෙනා අධ්‍යාපනයේ ඉදිරියට කරගෙන ගියා. ඉතින් ඒ කාලේ පාසල් අධ්‍යාපනය ඇත්තටම මේ තරම්ම අවබෝධයක් තිබුණෙත් නැහැ. සිස්සත් විභාගය එහෙම ලිව්වා, ඒක හරියට මතකත් නැහැ. අපිට මේ තත්ත්වෙට එන්න පුතේ උදව් දුන්නේ ඒ කටුක පරිසරේම. ඒ තිබුණු අභියෝගම තමයි අපි ඉස්සරහට යන්න අපිට ලොකු පිටුවහලක් වුණේ. ඒ තුල තමයි අපිට ජීවිතේ කතන්දරේ කියලා දුන්නේ. ඉතින් ඒත් එක්ක තමයි අධ්‍යාපන කටයුතු මම සාමාන්‍ය පෙළ විභාගයේ පාස් වුණා. උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් පෙනී හිටියා. පළවෙනි සැරේ මට පුළුවන් වුණා විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න. හැබැයි ඊට ඉස්සර පුතේ අපි අර මොන පරිසරයක ජීවත් වුණත් අපිට මම අදටත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා අපිට අපේ අපිට උගන්වපු ගුරුවරු ඇත්තටම දෙවිවරු. ඒ අය තමයි මුළු ජීවිතේම අපිට මඟ පෙන්වා දුන්නේ. අපි උසස් පෙළ පාස් වුණත් යන්නේ කොහොමද, මොකද්ද කරන්න කියන එකවත් අවබෝධයක් තිබුණේ නැහැ. සාමාන්‍ය පෙළ පාස් වුණාට පස්සේ අපි මොනවද කරන්න කියන එකවත් පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. අපිට ගුරුවරු තමයි කිව්වේ පුතේ ඔයාලගේ ආර්ථිකයට ගැලපෙන්නේ, ඔයාලා ඉන්න පරිසරයට ගැලපෙන්නේ මෙන්න මේ වගේ විසයක් කෙරුවොත්. දැන් ඔයාලා මේ පැත්තට එන්න කියලා ගුරුවරු තමයි මේ මඟ පෙන්වීම කෙරුවේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම උසස් පෙළ ලියපු ගමන් විශ්වවිද්‍යාලයට තේරිපත් වුණත් මට ගුරුවරු මඟ පෙන්වුවා. කාර්මික විද්‍යාලයේ පාඨමාලාවකට මම සම්බන්ධ කෙරුවා. ඊට පස්සේ ඒ අතරතුර මට ගුරුවරුම කිව්වා පුතේ ඒ කාලේ උසස් පෙළ පාස් ළමයිට පුළුවන් විද්‍යාපීඨ තරඟ විභාගයක් ලියන්න. ඉතින් ඒ තරඟ විභාගයටත් පෙනී ඉන්න මට අවස්ථාව ලැබුණා. ඒ තරඟ විභාගයෙන් මම පළවෙනි සැරේම පාස් වුණා. ලංකාවේ විද්‍යාපීඨ ඉතිහාසයේ මම හිතන්නේ තරඟ විභාගයෙන් ගත්ත අවසාන කණ්ඩායම තමයි අපි කණ්ඩායම. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මට විද්‍යාපීඨ ජීවිතය තුළ ගුරුවරයෙක් වීමේ පන්නරේ ලැබුණා. හැබැයි ඒත් එක්කම විද්‍යාපීඨයේ ඉන්න ගමම්ම අපිට මං හිතන්නේ ඒ අර පෙර පිනට සිද්ධ වෙන දේවල් මට විද්‍යාපීඨ ගුරුපත්වයට අදාළ ඉගෙන ගැනීම කටයුතු කරන අතරම විශ්වවිද්‍යාල වරුණුත් ලැබුණා. කැලණිය විශ්වවිද්‍යාලය තුල ඉගෙන ගන්නත් අවස්ථාව ලැබුණා. හැබැයි මම විශ්වවිද්‍යාලයට යනකොට විද්‍යාපීඨ හරහා මට ගුරුපත්වීම හම්බෙලා තිබුණා. එතකොට මම ගුරුවරයෙක් විදිහට රාජකාරී කරන අතරතුර තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාව හැදෑරුවේ. 2006 අවුරුද්දේ උපාධි පාඨමාලාව අවසන් වුණා. මට ගුරුවරයෙක් විදිහට පත්වෙන් හම්බුණා 1996. ඉතින් එතෙන් සිට ගුරුවරයෙක් විදිහට කටයුතු කරගෙන ඒවා ගොඩක් අත්දැකීම් තියෙනවා රාජකාරී ජීවිතය තුළ. ඒ ආපු ගමන තුළ මම 2006 විදුහල්පති තරඟ විභාගයට මුහුණ දෙනවා. ඒ තරඟ විභාගයෙන් දෙවෙනි ශ්‍රේණියේ විදුහල්පතිරියකට සමත් වෙනවා. ඊට පස්සේ මගේ පළවෙනි විදුහල්පති පත්වීම මම දැන් වැඩ කරන තඹුත්තේ මධ්‍ය මහාවිද්‍යාලයේමයි. නියෝජ්‍ය විදුහල්පතිරියක විදිහට මම අවුරුදු 6ක් ඉන්නවා. ඊට පස්සේ මම හුරීගස්සවල මහාවිද්‍යාලයේ අවුරුදු 5ක් කාලයක් සේවය කරනවා. ඊළඟට මම සිරිමාපුර මහාවිද්‍යාලයේ අවුරුදු 5කට ආසන්න කාලයක් සේවය කරනවා. ඉන් අනතුරුව තමයි මම වර්තමානයේ වැඩ කරන තඹුත්තේගම ජාතික පාසලේ විදුහල්පතිවරයා විදිහට පත්වීම් ලබාගෙන ඉන්නේ.
ඒ ඔය විදිහට තමයි අපේ ළමා කාලයේ සහ මේ රාජකාරී ජීවිතේ මේ ටික මේ ආපු ගමන් මග මම ඉතාමත් කෙටියෙන් කිව්වොත් ඔය විදිහට තමයි ගත වුනේ. ඔය ඉතින් විදුහල්පතිතුමනි මේ මට හිතෙනවා දැන් ඔබතුමා කලින් කිව්වා සහෝදර සහෝදරියන් එක්ක එකට මේ තාත්තා කුඹුරු ගොවිතැන කරා කියලා. ඉතින් දැන් මට මතක් වෙනවා මේ නිල්වන් කෙත්යායක් ඔබතුමාගේ ගේ වටේටම තිබුණු. ඉතින් මේ හරි සුන්දර පරිසරයක් නේද මේ පරිසරය? එතකොට ග්‍රාමීය පරිසරය කොහොමද ඉතින් පරිසරය දැන්? ඒ වගේම තමයි විදුහල්පතිතුමනි මේ දැන් මේ වෙනකොට පරිසරය විනාශ වෙලා නේද? ඒ කාලේ කොයිතරම් සුන්දර පරිසරයක්ද ඔබතුමාගේ ගෙවත් යාවට තිබුණේ? පුතේ සුන්දර පරිසරය කියනකොට මට මේ ගුවන් විදුලිය ඉන්න හින්දා මේ තව කාරණයක් මතක් වුණා. මම අර කිව්වනේ අපි සහෝදරයෝ කණ්ඩායමක් එකට එක කාමරයක් තිබුණේ. මේකේ තමයි අපි රැට ඉන්නේ, විහිළු කරන්නේ, හිනා වෙන්නේ, රණ්ඩු වෙන්නේ ඔක්කොම මේ කාමරේ. අපිට තිබුණා මේ මේ මම මේ කියන සිදුවීම් 1983-84 විතර කාලේ අපිට ගෙදර තිබුණා පොඩි රේඩියෝ එකක්. ඕකේ ඉතින් අපි ඒ දවස්වල ටීවී තිබුණේ නැහැ. රේඩියෝ එක අහන එක තමයි අපි විනෝදාංශය. ඉතින් මට මතකයි අපි කට්ටියම එකට වාඩිය මුවන් පැලස නාට්‍යය දානවා සඳුදා 8:00 දැන් ඔක පටන් ගන්නකම් හරි නොයෙසෙල්ලෙන් බලාගෙන ඉන්නේ. ඒක හරි සුන්දර අතීතයක්. ඉතින් අර මේ පුතේ ඔබ කිව්ව එක හරියටම හරි ඒ පරිසරයත් එක්කම තමයි අපි ගත වුණේ. අපි ඇත්තටම දෙමාපිය අපි පිටිපස්සෙන් හිටියෙත් නැහැ. දැන් අපි බයයි ළමේ ඇලකට නාන්න ගියත් ඔයකට නාන්න ගියත් අපි පිටිපස්සෙන් යනවා. හැබැයි අපි ජීවිතේ හිම කවුරුත් හිටියේ නැහැ. අපි ඕන වෙනකොට වැවටත් යනවා, ඇලටත් යනවා, ගඟටත් යනවා, කුඹුරු ගානෙත් යනවා, ක්‍රීඩා පිටියේ. අද වාගේ ක්‍රීඩා පිටි හිම තිබුණ නැහැ. එක්ක වැව් පිටියේ තමයි කට්ටිය එකතු වෙලා සෙල්ලම් කරන්නේ. එහෙම නැත්තම් අර කුඹුරක ගොයන් කපු මේ ඉපනැල්ලේ තමයි අපි කට්ටිය සෙල්ලම් කරන්නේ. ඒ හින්දා මං හිතන්නේ අපේ මුළු ජීවිතේම ගත වුණේ මෙන්න මේ පරිසරයත් එක්කමයි. ඒ පරිසරයට තියෙන මං හිතන්නේ අදටත් අපේ පරිසරයට තියෙන බැඳීම ගුණ නැගුණේ ඒ තුල. මම පෞද්ගලිකව අදටත් කැමති මේ පරිසරයත් එක්ක නිරන්තරයෙන් විශේෂයෙන් ගම්වල පරිසරයත් එක්ක ජීවත් වෙන්න. ඒක අපි ජීවිතේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. දුනුවිල ඔයෙන්ද වටවේ තිබෙනවා. ඊසාන දෙසින් වස්ගමුව සිට පහළට හෙක්ටයාර 17,350ක ගංවතුර ජාතික වනෝද්‍යානය පිහිටා ඇති අතර උතුරින් මින්නේරිය ගිරිතලේ ස්වභාව රක්ෂිත පිහිටා ඇත. එන් වාර්තා වන පක්ෂි විශේෂ 428කින් විශේෂ 145ක් පමණ මෙම උද්‍යානය දැක ගැනීමට හැකි. விந்த பெம் ரச சுண்ட சுண்ட பட்டலா துங்கு கஜசேனா சரி சரணா வன சிறி பலமென வசங்கமு வன பெத்த சாமு அப்போவன் துவ பணினா விந்த விந்த பெம் ரச சுண்ட சுண்ட பட்டலா துங்கு கஜசேனா சரி சரணா வன சிறி பலமென வசங்கமு வன பெத்த சாமுவன் අසලම පුසුංගස මුදුනේ සදියතු පතරේ කැදලි කරා අඳුරට පළමුව දිව ආකිරිලිය පැටවුන් සමගින් තුරුළු වෙලා ඉල්දිය පැනගිය ඉලිහුඩු හොට අග ගොදුරට ඉඩදී
අහක බලා තතුම බිඳී ගිය සියක් කාර කොකු හෙමින් දියට යයි අලස වෙලා අසපුුව නිවහන මහවැලි ගඟබඩ පුලින තලා සුතු කඳු වැටියෙන් පෑයු සඳවත් සඳරසු දහරින් එලිය කළා විඳවිඳ පෙම්රස සොඩ සොඩ පටලා තුඟු ගජසේනා සැරී සරනා වනසිරි බලමැන වසුගමු වනපෙත සාමුව පොවන් දුව පනිනා අනුකෑදශම හතෙන් අනුකෑදශම නවෙන් ඔබ මේ හගෙනින්නේ ස්වදේශීය සේවා විදුලි ලමා ගුවන් ඉදිරියේ බදාදා ලමා පිටි. ඉතින් ඒ වගේම තමයි පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ විදුල චිල්ඩ්‍රන්ස් රේඩියෝ අපේ ෆේස්බුක් පිටුව ඔස්සේ ඔබට අපිව සජීවීව නර්මන්න හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මේ යන ෆේස්බුක් පිටුවට අපිව සජීවීව නර්මන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වුණේ අනුරාධපුර තඹුත්තේගම මධ්‍යම විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ඒ.ජී. ජයතුංග මහතා. ඉතින් විදුහල්පතිතුමනි, මම හිතන්නේ ඔබතුමාට මේ ළමා කාලය ගැන අපි දැන් ඔබතුමාගේ ළමා කාලය පිළිබඳව කතා කළා. ඉතින් මේ ළමා කාලයේ අමතක නොවන අත්දැකීමක් එහෙම තියෙනවද ඔබතුමාගේ මේ සහෝදර සහෝදරියොත් එක්ක, යාළු මිත්‍රයොත් එක්ක? ඔබතේ මං අර මුලින් කිව්වාගේ ඇත්තටම අපේ ඒ මුළු ළමා කාලයේම අමතක නොවන සිදුවීම් වලින් ගහන එකක්. හැබැයි මට හිතුණා මේ මගේ ජීවිතේ වෙනස් කරපු එක සිදුවීමක් තියෙනවා. ඒක මං අදටත් බොහොම ගෞරවයෙන් සහ සුන්දරණීය විදිහට සුන්දර විදිහට මතක් කරනවා. ඒ තමා මේ මම ඇතරම් පුතේ සිස්සත් විභාගේ ලියනකොට 1985 විභාගේ ලියන්න මාස දෙකක්කට ආසන කාලයක් තියෙනකොට අපේ මගේ අම්මා නැති වුණා. ඊට පස්සේ අයියාගේ අධ්‍යාපනය අඩාල වුණා. මට මතකයි අයියා මහයි දෙන්න එක පන්තියට. ඒ කාලේ පුතේ මේ අර පේල් කරනවා කියලා කරනවා. දැන් අපේ අයියායි මායි දෙන්න එක පන්ති හිටියේ. පහේ පන්තියේ වාර විභාගයේ ලකුණු කියනකොට මම 22 අයියා 23 වෙනියා. ඉතින් දැන් අයියාට වඩා එක ස්ථානයක් මං ඉස්සරහ නිසා ඉතින් ගෙදර ඇවිත් අපි දෙන්නා ඉතින් ඔකට තම රණ්ඩු වෙන්නේ හරි ආඩම්බරෙන් කියන්නේ. ඉතින් අයියාගේ අධ්‍යාපනයේ පහේ පන්තියෙන් නතර වුණාට පස්සේ මම හයේ පන්තියට ගියාට පස්සේ මට හම්බුණා පුතේ අපේ විද්‍යාව කරන සර් කෙනෙක්, සිල්වා සර් කියලා. එතුමා ඉතාමත් මේ ගුරුවරයෙකුට එහා ගිය, මම හිතන්නේ මගේ දෙමාපියෙක් විදියටයි සලකන්නේ. මගේ අධ්‍යාපනය වෙනස් කරන්න මේ මූලික වුණේ එතුමන්. එතුමන් නිරන්තරයෙන් අපිට සමීප වුණා. ඉතින් ඒකෙදි මම ඒ හය පන්තියේ පළවෙනි වාරයේදී මගේ පාසල් ජීවිතේ කවදාවත් නැති විදියට යම් මහන්සියක් වුණා කියලා මට මතකයි. ඉතින් වාර විභාගයේදී මට මේ අනිත් අවුරුදු වලට වඩා 29 ලකුණු තිබුණා. ඉතින් අපි අර විභාගය වරුණුගා අහනවනේ ලකුණු. මම දැනගත්තා මට ලකුණු තියෙනවා කිය. ඊට පස්සේ වාර විභාගයේදී පන්තියේ සර් තමයි කියන්නේ පළවෙනියා දෙවෙනියා. සර් එහෙම කියාගෙන ගිහින් දැන් මගේ නම කිව්වේ 28 වෙනියට. ඒ කාලේ පොත් දෙන්නේ මේ ඒ පන්තියේ ස්ථානේ ගත්තේ පළවෙනියට ගත්ත කෙනාට තමයි මුලින්ම පොත් දෙන්නේ. එහෙමයි දෙන්නේ. ඉතින් මට 28 වෙනියට හම්බුනේ. මම සද්ද නැතුව ගත්තා. හැබැයි මට මේ හිතේ තියෙනවා මේ මම ඊට වඩා ලකුණු ගත්තා කියලා. කොහොම හරි මම මුකුත් කිව්වේ නැහැ. මම පස්සේ සර් ළඟට ගිහින් කිව්වා, සර් මේ මම 28 වෙනියා වෙන්න බෑනේ සර්, මේ ගිය සැරේට වඩා මගේ ලකුණු හොඳයි නේ කියලා. ඊට පස්සේ සර් මේ මට පොඩ්ඩක් ඉන්න කියලා ආයේ බැලුවා. බලලා මේ ඉතින් සර්ට ලොකු වැරද්දක් කරලා තිබුණා. පස්සේ මම පන්තියේ 7 වෙනියා. ඒ ලකුණු මේ ඇතුළත් කරනකොට ගැටලුවක් කළා. සර් ආය මේ ළමයි ඔක්කොම ගෙන්න මේ ඒක සර් හරි ප්‍රසිද්ධිය කියලා මම ලොකු අගේ කිරීමක් කෙරුවා. ඉතින් මං හිතන්නේ එතනින් පස්සෙම මේ අධ්‍යාපනයේට මේ පුදුම බැඳීමක් ඇති වුණා. මම එතනින් පස්සෙම
11 පන්ති යනකම් පන්තියේ 1 2 3 කියන ස්ථානම ගත්තා. අර ඒ ඒ ඒක මගේ හැරවුම් ලක්ෂයක් විදිහට මම ජීවිතේ සලකන්නේ. ඉතින් ඒක ළමා කාලේ අමතක නොවන සිද්ධියක්. ඒත් මම හිතන්නේ මේ මම ගුරුවරයෙක් විදිහට මුලින්ම වැඩ බාර ගත්තේ කැපිතිගොල්ලෑ වාහල්කඩ D8 විද්‍යාලයේ. ඉතින් පුතේ ඒක මේ යුද්ධේ දරුණුටම තිබුණු කාලේ ඒ ගමේ ළමයි හිටියේ නැහැ. ගමේ මිනිස්සු ඔක්කොම හිටියේ කඳවුරේ. ඉස්කෝලේ පටන් ගන්නේ දවල් 10ට විතර. හමුදාවෙන් ගිහින් පාරයි ඉස්කෝලේ ඔක්කොම මේ පරීක්ෂා කරලා බල්ල ඉවරනාට පස්සේ තමයි කඳවුරේ ළමයි ටික ඉස්කෝලේට ගියන්නේ. ඊට පස්සේ තමයි අපි ගිහින් ඉස්කෝලේ මේ ඉගැන්වීම කටයුතු ගන්න. ඉතින් මට මේ අමතක නොවන සිද්ධිය තමයි මම එක දවසක් සිකුරාදා දවසක නිවාඩුව සතියන්තේ ගෙදර එන්න එන ගමන් මට පොඩි එක බස් එකයි තියෙන්නේ. ආයේ තියෙන්නේ පැය දෙකකට විතර සැරයක් බස් එකක්. එහෙම නැත්නම් කිරි රැට්‍රේක එන්න ඕනේ. මම ආපු බස් එක මට අල්ල ගන්න බැරි වුණා. කොහොමරි විනාඩි 2-3ක් පරක් වුණා බස් එක ගිහින්. ඊට පස්සේ මම ආයේ පැය දෙකකින් විතර ලෑම්මස්ට කිරි ගෙනියන්න රැට්‍ර තියන එක තමයි. ඉතින් ඒ බස් එක මේ කැපිතිගොල්ලෑට එනකොට බිම් බෝම් එකට අහුවෙලා මේ පිපුරුවා. ඒකේ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඉතින් මම මගේ ජීවිතේ බේරුණ අවස්ථාවක ඉදිරිය තමයි ඒක දකින්නේ. ඒක තමයි අපේ ජීවිතය ඇත්තටම අමතක නොවන සිදුවි. ඔව් විදුහල්පතිතුමනි, සමහර තැන්වල රසවත් කියලා කිව්වට අපිට කටුක අවස්ථාවක් නැතුවමත් නෙමෙයි නේද ජනරුමල්ලි? ඔව් අනිවාර්යෙන්ම මැෂිනියක්. ඔව් ඉතින් ඒත් එකම තමයි විදුහල්පතිතුමනි, මේ දැන් විදුහල්පතිතුමන් විදුහල්පති ධූරයේ හොබවන මේ වත්මන් පාසල ගැනත්, ඒ වගේම මේ විදුහල්පති ධූරයේ හොබවනකොට විදුහල්පති ධූරයේ ගත කරන මේ කාල සීමාවේ ඔබතුමන්ගේ අධ්‍යක්ෂීම් ගැනත් අපි මතක් කරමු. පුතේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මම පෞද්ගලිකව විදුහල්පතිවරයෙක් ඉදිරියට වැඩ කෙරුවට මම ඇත්තටම කැමති ගුරුවරයෙක්ගේ භූමිකාවට. ඒ තුළ ළමයි එක්ක ගත කරන ජීවිතය, ඒක පුතේ මේ වචනයෙන් කියලා නිමකරන්න බැරි ආධ්‍යාත්මික සතුටක්. ළමයෙක් අධ්‍යාපනයේ ඉහළට යනවා දකින්නකොට, විභාග ප්‍රතිඵල ගන්නවා දකින්නකොට ඒක ආධ්‍යාත්මික වශයෙන් පුදුම සතුටක්. හැබැයි විදුහල්පතිවරයෙක් විදියට ඒ භූමිකාව ඊට වඩා වෙනස්. හැම වෙලාවෙම විදුහල්පතිවරයාට සිද්ධ වෙන්නේ සමහර ළමයි එක්ක අර සුහදව කතා කරනවට වඩා ළමයිගේ ප්‍රශ්නවලදී ටිකක් මේ දරදඩු විදියට ඉන්න. ගුරුවරුන්ගේ කටයුතු වල සමහරලාට ගුරුවරුත් හිතරිදව ගන්න අවස්ථා තියෙනවා. ඉහළ නිලධාරිනුත් එහෙමයි. ඉතින් කොහොම වුණත් ඒවා අපේ රාජකාරී කොටසක්, ඒවා අභියෝග. ඉතින් විදුහල්පතිවරයෙක් විදියට තඹුත්තේග මධ්‍යම විද්‍යාලයේ ජාතික පාසල, මේක පුතේ ජාතික පාසලක් බවට පත් වුණේ 2022. පාසල් 1000ක් ජාතික පාසල් බවට පත් කරපු ඒ 1000න් අනිත් ඔක්කොම අහෝසි වුණා. පාසල් 2යි ජාතික පාසල් බවට පත් වුණේ. ඒකෙන් එකක් තමයි තඹුත්තේම ජාතික පාසල. දැන් මේ වෙනකොට ළමයි 3500කට වඩා වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා. ඒ වගේම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල 150කට වඩා ඉන්නවා. ඉතින් ඒක බෙහෙවින් අභියෝගාත්මක තැනක්. එකක් තමයි තඹුත්තේම කලාපයේ ඉස්කෝල 72ක් තියෙනවා. ඒ 72න් වැඩිම සිසුන් ප්‍රමාණයක් ඉන්න නගරේ ප්‍රධාන පාසල තමයි තඹුත්තේම මධ්‍යම විද්‍යාලය, ජාතික පාසල. ඒතර මේ පාසලේ හැම දෙයක් දිහාම සියලු දෙනා අවධානයෙන් ඉන්නේ. විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිඵල ගත්තත්, විෂය බාහිර, විෂය සමගාමි, සිසු විනය, මේ හැම කරුණක් සම්බන්ධයෙන්ම අනිත් පාසල් වලට වඩා තඹුත්තේම ජාතික පාසල කෙරෙහි වැඩි අවධානකින් ඉන්නේ. ඒ වගේම තමයි ළමයි තෝරගැනීමේදීත් ලොකු තරඟයක් තියෙනවා. දැන් අපේ විද්‍යාලය 1984 නොවැම්බර් 26 තමයි ආරම්භ කරන්නේ. මේක ආරම්භ කරන්නත් හේතුව තමයි මම අර කිව්ව මේ මහවැලි සංගතන ව්‍යාපාරය ආරම්භ වුණාට පස්සේ බොහෝ ප්‍රදේශවල හිටපු මිනිස්සු මේ තඹුත් එච් කලාපේ පදිංචි කෙරුවා. ඒතර එච් කලාපේ ජානපදිකයන් වැඩි වෙනකොට ඒ දරුවන් ඉගෙන ගන්න අවශ්‍ය පාසලක් විදිහට තමයි දැන් මේ තියෙන තඹුත්තේක මධ්‍යම විද්‍යාලය මේ තියෙන තැන ස්ථානගත කරේ. ඊට පෙර මේක ගාමිණී විද්‍යාලය විදිහට වෙන ස්ථානයක තිබුණු එක 1984 නොවැම්බර් 26 තමයි දැන් තියෙන ස්ථානට ගෙනත් මේ පාසල ආරම්භ වුණේ. ඉතින් එදා තිබුණාට වඩා ඇත්තටම අද හැම පැත්තෙම කාර්ය බහුලයි, තරඟකාරී. මං කිව්වේ සිසුන් 3500කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. සමාන්තර පන්ති
නමයක් විතර තියෙනවා. දැන් හය පන්තියට සමහර විට අපිට පන්ති නමයට ගන්න පුළුවන් ළමයි 400ක් 450ක් විතර ප්‍රමාණයක්. ඒක අවුරුද්දකදී ඉල්ලුම් පත්‍රම එනවා 900ක් 1000ක් විතර. එහෙනම් ලොකු තරංගයක් තියෙනවා. ඒ තරංගය තුල දෙමාපියන් බලාපොරොත්තු වෙන්නේ මම අර ඉස්සෙල්ල කියපු විෂය ඉගෙනුම් ඉගෙනීමේ ක්‍රියාවලිය තුල ප්‍රතිඵල විෂය බාහිරම හැම පැත්තෙම තමන්ගේ දරුවාට සාධාරණයක් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒක තමයි මට තියෙන අභියෝගය. මට සමගේ ගුරු මණ්ඩලයේ තියෙන අභියෝගය අධ්‍යාපන නිලධාරීන් බලාපොරොත්තු වෙන අමාත්‍යාංශයේ බලාපොරොත්තු වෙන ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය අරමුණු ඉටු කිරීමත් ඒ වගේම තමයි සුවිශේෂ පාසලක් විදිහට ඒ පාසලෙන් ප්‍රජා බලාපොරොත්තු වෙන අරමුණු ඉටු කිරීම අපිට ලොකු ආරිභාරයක් ලැබුණා. ඒ අභියෝගය තමයි මූණ දෙමින් දැන් කරගෙන යන්නේ. මම හිතන්නේ අපි බොහෝ අභියෝග ජය ගන්නමින් අද ප්‍රදේශයේ තියෙන දීප්තිමත් පාසල බවට පත් වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඔව්. ඉතින් අපිත් අපේ ජීවිතයට එන අභියෝග ජය ගන්න කොච්චර කටක වුණත් ජය ගන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නේද ජනමල්ලි? අනිවාර්යයෙන්ම. ඉතින් අපි ඔන්න පුංචි විරාමයකට ගිහිල්ලා ආයෙමත් එකතු වෙමු විදුහල්පතිතුමත් එක්ක කතා කරන්න. ඔන්නිතින් අද අපේ බදාදලමා පිටියේ වැඩසටහනට සම්බන්ධුනේ අනුරාධපුර තඹුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලයේ ගරු විදුහල්පති ඒ.ජී. ජයතුංග මහතා. ඉතින් මේ තවත් ප්‍රශ්නයක් තියෙනව නේද සමිඳුනම් ගහන්න? ඔව් අයියේ. ඉතින් විදුහල්පතිතුමනි, ඔබතුමාට පුංචි කාලේ ඉඳන්ම ගුවන් විදුලියත් සමගින් මනා සම්බන්ධතාවයක් තියෙනට ඇති. එහෙම පුංචි කාලේ ඔබතුමා රසවිඳපු වැඩසටහන් මොනවද? ඒ වැඩසටහන් සමගින් ඔබතුමාට ඇති මතකයන් මොනවද? පුතේ මට අදටත් මේ මං හිතන්නේ මේක දැන් අයත් නම් එහෙම අවබෝධයෙන් නැතුව ඇති. ශ්‍රී ලංකා ගොවිඳ සංස්ථාවේ අඟහරුවාදා හරියටම රාත්‍රී 7:00 තිබුණා දුනු කේලන්ද කියලා නාට්‍යයක්. දුනු කේලන්ද නාට්‍යයේ ඒක නාට්‍ය පටන් ගන්නකොට තේමා වාදනයක් තියෙනවා, බටනලා වාදනයක්. මම මගේ ඒ වාදනයේ තරම් රසවත් වාදනයක් මගේ ජීවිතේ ඊට පස්සේ විඳලම නැහැ. මට හැබැයි ඒක ඊට පස්සේ ආය අවස්ථාව ලැබුණෙත් නැහැ. ඉතින් අපිට අර මේ ටීවී එකක් නැති නිසා අපි අර රේඩියෝ එකත් එක්කම තමයි හිටියේ. මං හිතන්නේ ඒ වගේ රසවත් සිදුවීම් ගොඩක් තියෙනවා ගුවන් විදුලියත් එක්ක සම්බන්ධ වෙන. ඒත් එක්කම ඔබතුමා ගුවන් විදුලියෙන් අහපු ඔබතුමා වඩාත්ම ප්‍රියකරන ගීතය මොකක්ද? පුතේ මම ප්‍රිය කරන ගීත ගොඩක් තියෙනවා. හැබැයි මම අර දෝල පුතාලාට මුලින් කිව්වා වගේ මගේ ජීවිතයත් එක්ක බද්ධ වුණු ගීත තියෙනවා. ඒ අතර එකක් තමයි මම මීට පෙර කිව්වා වගේ 1985 මම පහේ පන්ති ඉන්නකොට තමයි මගේ අම්මා නැති වුණේ. ඒතර අපි සහෝදරයෝ 8 දෙනෙක් හිටියට ඔක්කොම පොඩි අය. අපිට වැඩිමාලු මගේ අයියා අක්කා දෙන්න හිටියේ. ඉතින් ඇත්තටම මේ අම්මා නැති වුණාට පස්සේ අක්කා තමයි අපිට අම්ම කෙනෙක් උනේ. ඒ ජීවිතේ හැම දෙයකටම අපිට උදව් උපකාර කෙරේ. ඒ හින්දා මේ මට අර මේ මතකයත් එක්ක මම හරි ආසා කරනවා මේ විරත්නායක මහත්තයාගේ අම්මා නැති මට කිරි අම්මාවේ කලුවර ගෙදරට මිනිපහනක් අක්කා ගැන කියන කතාවක් සහෝදර එයන් රැක බලාගත්ත කෙනෙක් ගැන කියන ගීතයක් මම ඒකට ගොඩක් ප්‍රිය කරනවා. එහෙනම් අපි හැම මේ ගීතය මේ ආචාර්ය වික්ටර් රත්නායක. අම්මා නැති මට කිරියම්මාවේ කරුවල ගෙදරට මිනි පහනක් වී දැනගත්තා සිට පෙරුම් පිරුවේ අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදු රටාවට පැද
දුරක් පිරේරේ උදේට ලිප ළඟ කඩයප්පන් ගොඩේ දෙකම් මුලින් වට මුතු අට්ටිය නුඹගේ පනමට දී මගේ නැනනෙත් පෑදුවේ අම්මා නැති මට කිරි අම්මාවේ කරුවල ගෙදරට මිනි පහනක්වේ දැනගන්දා සිට පෙරුම් පිරුවේ අක්කේ මම්මතු සක්විතිලේ සිතලාදු හද ගැබ පෙම්මල් නැහැ පිපුනේ ඉහිලා පඳවට ගෝමර ලතැවෙන්නේ වාලයවුන් හඳ වැහැරීගේ ඇතුළේ මාලද ශිල්පද නුඹහා එක මුල්ලේ අම්මා නැති මට කිරි අම්මාවේ කරුවල ගෙදරට මිනි පහනක්වේ දැනගන්නා සිත පෙරුම් පිරුවේ අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදු දැනගන්දා සිත පෙරුම් පිරුවේ අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදු දැනගන්දා සිත පෙරුම් පිරුවේ අක්කේ මං මතු අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ඉතින් අද අපි බදාදා ළමා පිටියේ වැඩසටහනට එකතු වෙන්නේ අනුරාධපුර තඹුත්තේගම මධ්‍යම විද්‍යාලයේ විදුහල්පති ඒ.ජී. ජයතුංග මහතා. ඉතින් විදුහල්පතිතුමනි, මම හිතන්නේ මම වැඩසටහන ආරම්භයේදීත් මතක් කරා වත්මන් ගරු ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්මයාත් මේ විද්‍යාලයෙන් බිහි වෙච්ච ජනාධිපතිවරයෙක්. ඉතින් ඒ වගේම තමයි මම හිතන්නේ තව කලාකරුවෝ, එතකොට ගුරුවරු, විදුහල්පතිවරු, ඒ වගේම මේ රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක්, පරිපාලන සේවකයන් විශාල ප්‍රමාණයක් මම හිතන්නේ මේ විද්‍යාලයෙන් බිහි වෙන්නේ නැති නේද? කොයි වගේ ඉතිහාසයක්ද මේ පිළිබඳව මේ විද්‍යාලයට තියෙන්නේ? පුතේ, තඹුත්තේගම ජාතික පාසලේ ඉතිහාසයේ කෙටි අපි මේ නොවැම්බර් 26 වෙනිදාට 40 වෙනි සංවත්සරේ සමරන්නේ. හැබැයි අනිත් පාසල් එක බලනකොට ඒ කාලේ කෙටි වුණාට මේ කාලය තුල මේ පාසලෙන් බිහි කරපු මේ සමාජයේ ඉතාම දක්ෂ නිර්මාණශීලී අය අපමණයි. ඉතින් ඒ අතර මං හිතන්නේ විද්‍යාලයක් විදිහට විද්‍යාලයකට ලබන්න පුළුවන් උපරිම සතුට තමයි ඒ පාසලේ ඉගෙනගත්ත දරුවෙක් ශිෂ්‍යෙක් මේ රටේ ප්‍රධානියා බවට පත් වෙනවා නම් මං හිතන්නේ ඊට වඩා සතුටක් විද්‍යාලෙත් නෑ. ඉතින් අද මම විදුහල්පතිවරයා විදිහට ඒ සතුට ඉතාමත් නිහතමානීව සමරනවා. අපි විද්‍යාලයේ දරුවන් සියලු දෙනා දැනුවත් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන ලැබුවා. වර්තමාන රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් තමා මේ විද්‍යාලයේ 1984 ආරම්භ කරුවට පස්සේ 1985 තමා මුලින්ම උසස් පෙළ පන්ති පටන් ගන්න තියෙන්නේ. ඒ මුල්ම උසස් පෙළ කණ්ඩායමේ
ගණිතාංශයෙන් උසස් පෙළ හැදෑරු ශිෂ්‍යයෙක් තමයි අනුරුමාද ජානායක මහත්තයා කියලා කියන්නේ. එතුමන් තමයි ගණිතාංශයෙන් තඹුත්තේගම මධ්‍යම විද්‍යාලයේ මුලින්ම විශ්වවිද්‍යාලයට ගිය ශිෂ්‍යයා. ඉතින් එක පැත්තකින් ගණිතාංශයෙන් විශ්වවිද්‍යාලයට යෑම කියන්නේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාගේ ප්‍රදේශයක උතේ හීනය. ඒකට හේතුව තමයි දැන් අපිට දැන් තියෙන මේ අවබෝධයත් එක්ක රටේ අනිත් ප්‍රදේශවල ගත්තාම පාසල් අධ්‍යාපනයේ අමතර ඕනතරම් වෙන බාහිර ක්‍රම තියෙනවා ළමයිට දැනුම ලබා ගන්න. හැබැයි තඹුත්තේම වාගේ ප්‍රදේශයක මං හිතන්නේ එහෙම අමතර පන්තියක්වත් නැහැ විධිමත් විදියට ඒ අංශවල. ඉතින් එවැනි පරිසරයක් මත තඹුත්තේගම පාසලට ආසන්න නල්ලච්චි වගේ ප්‍රදේශයක ගැමි ප්‍රදේශයක දරුවෙක් විදිහට තඹුත්තේගම මධ්‍යම විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍යෙක් විදිහට පාසලට ඇවිත් පාසලේ ගණිතාංශයෙන් විශ්වවිද්‍යාලයට ගියා කියන්නේ ඒක මං හිතන්නේ මේ අසාමාන්‍ය ක්‍රියාවලියක්. එතුමා පිටිපස්සේ හිටියේ මැතරම එතුමා ඒක නිතරම සිහිපත් කරනවා ගුරුවරු. ඒ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම මත තමයි එතුමා මේ තත්ත්වෙට ගිහින් තියෙන්නේ. ඒ හින්දා මම විදුහල්පතිවරයෙක් විදිහට මම විතරක් නෙවෙයි උදේ ගුරුවරු විදිහට අපිට ලබන්න පුළුවන් ඉහළම සතුට තමයි ඒක වචනෙන් කියන්න බෑ. මට මතකයි මම තඹුත්තේ මධ්‍යම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විදිහට ඉන්නකොට අපේ දරුවෙක් හිටියා මේ නාමල් උදාර කියලා ශිෂ්‍යෙක්. එයා නව නිර්මාණයක් මේ එලි දැක්වා. ඒක ලංකාවෙන් පළවෙනියා වුණාට පස්සේ මේ ඇමරිකාවේ තිබ්බ ලෝක නිර්මාණ තරඟයට ඉදිරිපත් කෙරුවා. ඉතින් ඒ තරඟෙන් අපි ස්කූල් මුළු ස්කූලෙම එදා ඒක මෙහෙ වෙලාවෙන් රෑ තමයි තරඟය තිබුණේ. අපි අහක් බලාගෙන හිටියේ අපේ දරුවට මොකද්ද ලැබෙන ස්ථානය කියලා. එතනදී ඒ දරුවා මුළු ලෝකෙම මේ නිර්මාණයට පළවෙනි ස්ථාන ලබාගෙන අදටත් අහසේ මේ දරුවගේ නමින් තරුවක් නම් කරලා තියෙනවා. ඉතින් ඒ වාගේ ලෝකේ ජයගත් මේ රටම ජයගෙන රටම පාලනය කරන නායකව බිහි කරපු තැනක් විදිහට තමයි ගෞරවයෙන් මම තඹුත්තේ මධ්‍යම විද්‍යාලය සිහිපත් කරන්නේ. මම දරුවන්ටත් නිතරම කියන්නේ පුතේ මේ පාසල මේ රටට ආඩම්බරයක්. ඒ මේ රටේ දක්ෂ බිහි කරන මේක හොඳම තෝ තැනක් කියන්නේ. ඉතින් මම ඉතාමත් ආඩම්බරෙන් ගෞරවයෙන් තමයි තුමන් ගැන සිහිපත් කරන්නේ. බොහොමත් ස්තුති විදුහල්පතිතුමනි. ඉතින් ඒ වගේම තමයි තව පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. හෙට බ්‍රහස්පන්ද ළමා පිටියට මේ ආරාධිත විදුහල්පතිවරියක් සහභාගි වෙනවා ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය සුමේදා කාරීවසම් මහත්මිය තමයි හෙට බ්‍රහස්පන්ද ළමා පිටියට සම්බන්ධ වෙන්නේ. ඉතින් බ්‍රහස්පන්ද ළමා පිටියත් අහන්නේ කියලා මතක් කරන ගමන් අපි යමු තවත් විශේෂාංගයකට. කවි සිරිත විශේෂාංගය ඔන්න අදාරං ඇවිල්ලා තියෙනවා. අපේ මේ බදාද ළමා පිටිය අක්ක කෙනෙක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයක්කටයි අවස්ථාව. ලැබුණු දෙයින් ඔබ අද සැනසෙන්න, නැති දෙය කිසිදා නොසයා ඉන්න, තිබෙන විලස දිවියන් ඇද යන්න, හැකි අයරින් ජීවිතේ ගොඩගන්න, ලොකුවත් සපත්තුව ඒ කකුලට, නොගැලවෙන ලෙසටද එය ඔතාවට, හිරකර පසද කටුවෙන් වසාකට, නොවී ලැජ්ජාවෙන් ගියේ ඉදිරියට. අපට මෙහෙම හරි හිමි වුණත් ඉතින් පත්වී නැත සෑහීමකට ගතින්, ළඟඳ කිසි දෙයක් නොමැති අය සිතින් හදකම්පා නැහැ දිනුම ගනි අතින්. ඉතින් ඔබ ජීවිතයේ ඔබට ලැබුණු දේ ගැන සතුට වෙන්න. ඒ මන්දයත් ඔබට ලැබී ඇති බොහෝ දේ මෙලොව බොහෝ පිරිසකට නොලැබී ඇත. බොහොම ස්තුතියි අපේ සඳිති සංකල්‍යයක්ගේ අපේ වැඩසටහන හැඩ කරන්නට මේ කවි සිරිත විශේෂාංගය අරගෙනවට. ඉතින් විදුහල්පතිතුමනි, අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමති, අද දැන් ඔබතුමාට මම හිතන්නේ මේක අලුත් අත්දැකීමක් ඔබතුමාගේ විදුහල්පති ජීවිතේ. ගුවන්විදුලි වැඩසටහනකට විදුහල්පතිවරයෙක් වශයෙන් ඔබතුමාට අද සහභාගී වෙනට හැකියාවක් ලැබුණා. ඉතින් අවසාන වශයෙන් වැඩසටහන ගැන ඔබතුමාට මොකක්ද කියන්න තියෙන අදහස? ඇත්තටම මේ මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් අතර මේ වැඩසටහන මේ ක්‍රියාත්මක ක්‍රමයේ පිළිබඳ ඉතාමත් සතුටටපත් වෙනවා.
ඒකට හේතුව තමයි මම හිතන්නේ අපේ රටේ ජනමාධ්‍ය ආයතන මේ සියල්ල ප්‍රධාන නගරයට කේන්ද්‍රගතව තියෙන මොහොතක අනුරාධපුරයේ වාගේ ඉතාමත් පිටිසර ප්‍රදේශයක පාසලක විදුහල්පතිවරයෙක් ඒ පාසලට මෙවැනි අවස්ථාවක් ලබා දීම තුළ එක පැත්තකින් පාසලට අභිමානයක් එකතු වෙනවා වගේම අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒ ප්‍රදේශවල ජනප්‍රිය කණ්ඩායම් මේක මම හිතන්නේ ඉතාමත් වැදගත් අවස්ථාවක් විශේෂයෙන්ම ගුවන්විදුලි සංස්ථාවේ සියලුම නිලධාරී මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා බෙහෙවින් තඹුත්තේගම මධ්‍යම විද්‍යාලය උතුරුමැද පළාත අනුරාධපුර දිස්ත්‍රික්කයේ දීප්තිමත් පාසලක් විදිහට ගොඩනගෙන මේ මොහොතේ පාසලේ මේ ඉතිහාසය පිළිබඳව කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම මම හිතන්නේ වැඩසටහන අවසන් මොහොතේ මට තව එක දෙයක් සිහිපත් කරන්න ඕනේ මම අද මේ ඇවිත් ඉන්න ගමන තුළ මගේ ජීවිතයට ලොකු සහායක් ලබා දුන්නු කෙනෙක් තමයි මට උසස් පෙළ දේශපාලන විද්‍යාවක මම ඒ විෂය තමයි විශේෂ උපාධියට හැදෑරුවේ අපිට හිටියා චාන්දනි ගුණදෙලක් කියලා මිස් කෙනෙක් ඒ මිස් මගේ ළමා ජීවිතයේ ශිෂ්‍ය ජීවිතේ ගොන්න ගන්න විශාල මහන්සියක් ගත්තා එදු මියත් මං ඉතාමත් ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා බොහොමත්ම ස්තුතියි විදුහල්පතිතුමනි අපිත් එක්ක අද සම්බන්ධ වුණේ අනුරාධපුර තඹුත්තේගම මධ්‍යම විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ඒජී ජයතුංග මැතිතුමා ඉතින් මං හිතන්නේ අපිට මේ බදාදා ළමා පිටියෙන් අදට සමුගෙන යන්නත් වෙලාව හරි නේද හෂිනියකි ඔව් ජනර්මලි ඉතින් අපි මතක් කරමු අද බදාදා ළමා පිටියේ නිෂ්පාදනය කළා ලහිරු කාවින්ද අයියා තාක්ෂණික සහාය ලබා දුන්න චතුරංග කල්පගේ මාමා වැඩසටහන අධීක්ෂණය කළේ විදුලි ප්‍රධානී සුභානි වැලිවිට නැන්ද නවමාධ්‍ය මෙහෙම කළා විහිඟි නිවර්තනා අක්කා ඉතින් ඒ වගේම අද උපන්දිනයේ සමරන ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් අදට අපි සමුගන්නවා ඒ වගේම තමයි සමුගන්නට කලින් අපි පුංචි මතක් කිරීමක් කරමු අද ළමා පිටි ඉදිරිපත් කරපු අපේ ළමා ශිල්පීන් කවුද කියලා. ඔව් මම ළමා ශිල්පී හෂින් දෙවමිනි. මම ළමා ශිල්පී ජනිරු ලියනකි. මම ළමා ශිල්පී සඳිති සංකල්ලා. ඒ වගේම තමයි ළමා ශිල්පී සමිඳි තිහස්න නංගිත් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ වගේම තමයි ඉතින් හෙට දවසේ බ්‍රහස්පති ළමා පිටියත් ඔබට අහන්න කියලා මතක් කරනවා. මොකද මේ අපේ ගාල සෞත්‍රන් බාලිකා විද්‍යාලයේ සුමේදා කාර්යවසම් විදුහල්පතිතුමිය සම්බන්ධ වෙනවා හෙට බ්‍රහස්පති ළමා පිටියට. ඉතින් අහන්න කියන ගමන් ඔන්න අපේ විදුහල්පතිතුමාටත් පුංචි පරිණතියක් ඔබට කියන්න තියෙනවා. ඔව් විශේෂයෙන් මේ ඇතර මම මේ වැඩසටහන මෙහෙපු අපේ දුවල පුතාලාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් දක්ෂ විදියට ඉතාමත් ක්‍රමානුකූලව සාර්ථක වැඩසටහන මෙහෙවුවා. මම හිතන්නේ ඔබ සියලු දෙනාට මම ඉතාමත් දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මේ තුල ඔබට යන්න පුළුවන් ගමන ඉතාමත් ඉහළයි. ඒ ඔබට වාසනාවන්ත අනාගතයක්. බොහොමත්ම ස්තුති විදුහල්පතිතුමනි. ඉතින් මම හිතන්නේ අපිට මේ අවස්ථාවේදී සමුගෙන යන්නත් කාලය හරි. හෂණියකේ. ඔව් ඔබට සුබ සන්ධ්‍යාවක්. I for one.